මහරහතන් වහන්සේලා මේඝවර්ණ ගල් මේඝවර්ණ ගල් මේඝවර්ණ කියලා සඳහන් කරන ධර්මයේ ගල් පතුරු රියන් 80ක් දිග ගල් පතුරු රියන් 8ක් උස ගල් පතුරු රියන් 80යි නම් අඩි 120යි රියන් 8යි නම් අඩි 12ක් උසයි මෙවන් විශේෂ ගල් 6ක් ගල් තල ගල් පතුරු 6ක් උන්වහන්සේලා අරන් එනවා සමහර තැනක හිමාලයන් කියලා සඳහන් කරනවා සමහර තැනක උතුරු කුරු දෙවයිනින් කියලා සඳහන් කරනවා මේ ගල් පතුරු 6 ගෙනල්ලා ධාතු ගර්භය සකස් කරනවා පතුලට එක ගලයි බිත්ති හතරයි පියනට එක ගලයි මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසින් අහසට වඩින දාකරඬුව අහස තුළ විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය නිර්මාණ වෙන තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් සවනක් ගන බුදුරැස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රතිහාරය දක්වනවා ඒ යමක මහා ප්‍රතිහාරයයි යමක මහා ප්‍රතිහාරය දක්වන වෙලාවේ ඒ දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත් වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා මේ මිනිසුන් සහ දෙවියන් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගඵල ලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ රහත් ත්‍යයයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ එහෙමනම් ඒ ප්‍රතිහාර දක්වලා ධාතුන් වහන්සේ නැවත කරණුවට වැඩම කරලා රජුවතට ලැබෙනකොට මහරජාණන් මේ ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුළ අඩි 120ක් දිග අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුළ තියෙන්නේ අඩි 120ක් දිගයි ඒ ශාලාව භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳක් සයනයක් ඒ ධාතු ගර්භය තුළ තියෙනවා ධාතුන් වහන්සේ සයනය තුළ තැන්පත් කරලා අධිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකේ කෙසේ සැතපුණේද මගේ තථාගතයන් වහන්සේ මා සෙදු ආසනය තුළ එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහසෑය තුළ වැඩ ඉන්නවා සැතපෙලා තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහරය සෑය ඇතුළේ ඒ විදිහටම විහිදෙනවා ඉන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ අපි මහසෑය වඳින ගාථාවක් තියෙනවා මේ සදහැවතුන් හැමෝටම පාඩම් සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේවය සයින්සු කියලා කියන්නේ පාලින් සයති කියන්නේ නිදනවට සයින්සු නිදාගත්තාහ අතීත පදය ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුළ සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑය කුලියට වැඩතුරු බය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා මහසෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා මුළු මහමෙවුනා උජනමේදීයි මහරහතන් වහන්සේ මොනව කරලද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහසෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව ඔබ හදන මල් ටික
ඔබගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහසෑයට පූජා කරන්න බටහිරට මුහුණලා සතපෙන්නේ ලෝක ධාතුවේ බටහිරට මුහුණලා සතපෙන එකම තැන මේ මහසෑය විතරයි ඔබ බටහිරට පසුපස හරවලා මහසෑය දිහා බලලා වඳින්න තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදුන් වහන්සේ මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස්කරනද පින්නතෙන මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටුපාන්න එපා අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ කිසි දවසක පිටුපාන්න එපා තථාගතයන් වහන්සේට අපි පිටුපාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත් අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්නේ